ඒක නෙමෙයි මම මේ කල්පනා කළේ. අයියලාගේ මුළු දඬුවමම ඉවර වෙනකන් එයාලා හිරේ හිටියොත් අපේ 200 වෙනි සංවස්තරේටත් එයාලා මෙහෙ ඉඳි. වෙලාවකට මට ඒගොල්ලෝ ගැන දුකක් හිතෙනවා. ඔන්න හැමෝම අහගන්නවා මේක තමයි සැලැස්ම. අපි නැතුම පටන් ගත්තම මෙන්න මේම උඩ පැන පැන නටන්න ඕනේ. ඊට පස්සේ උඩ යන උස ප්‍රමාණය ටික ටික වැඩි කරගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට උඩ ගියාට පස්සේ අපිට පුළුවන් මේ තාප්පෙන් නඳුන් ටික නම් දැන් ලෑස්ති. දවල් කෑමට නිවිත තලපෙකුත් තිබ්බනම් ෂෝක්. දවල් කෑම එක ගෙනවා නිවිති තලපයක්. දවල් කෑමට තියෙන දේ ගැන මං කලින්ම කිව්වා. ඕගොල්ලන්ට තේරෙනවා දෙකෙන් මොකද්ද කියවෙන්නේ කියලා. මට අධිමානසික බලයෙන් අනාගතේ කියන්න පුළුවන්. අධිමානසික බල තියෙන? එහෙනම් කියනවා මං දැන් ඔයාලට මොකද්ද කරන්න කියලා? බලමු. ඔයා මගේ ඇඟට පැනලා බෙල්ලෙන් අල්ලලා හොල්ලගෙන යනවා. කිව්ව හරියටම හරි. හරියටම කිව්වා මගේ අධිමානසික බලය හරියටම. සුන්දර නැටුම ඉදිරිපත් කළේ සුද්දාසා කලුවා. වසර 10ක සිර දඬුවමක් විඳින නිසා ලබන අවුරුද්දෙත් මේකට සහභාගී වෙයි. දැන් ඉදිරිපත් කරන්නේ අද දිනේ අපේ සුවිශේෂම නර්තනය. වේගවත් අත්පොල්ස නාදයක් දී පිළිගන්න වසර 500ක සිර දඬුවමක් විඳින අපේ අයියලා කණ්ඩායම. ඒයි ඒ සැරේ මොටයිය කොහෙද ගිහිල්ලා තියෙන්නේ? එයා තනියම මොකක් දෙකක් කරනවා කිව්වා. දැන් ඔළුව හැපිලානේ ඉන්නේ ඔය. හොඳයි එහෙමනම් යා නැතුව පැනලා යමු. සහෝදර සිරකරුවනි, අපාද ඉදිරිපත් කරන්නේ බැලේ නර්තනයක්. ඒකේ නම සමනල පියාසැරිය. දෙන්ටාවේ නැටුම් සම්දර්ශනයක් බලන්න. එහෙම නැතුව මේගොල්ලෝ පැනලා යනවා බලන්න නෙමෙයි. කවුද බෝයි අපේ සැලැස්ම අවුල් කළා? මගේ උත්සාහය වතුරේ ගියා. කෑගහන්න නැතුව ඉන්න ජුණ්ඩයි. කොහොමද ඉවසන්නේ? මං අද කවුද බෝයි එක මේ දෙකෙන් එකක් විසඳ ගන්නවා. දරුවා, නිශ්ශබ්ද වන්න. මම මහා මන්ත්‍රාචාර්ය මොටයියා ගුරුනාන්සේ. දැන් හැමෝටම මගේ අධිමානසිකත්වය බලා ගන්න පුළුවන්. මගේ පළමෙනි අංගයට දෙදෙනෙකුගේ සහය අවශ්‍යයි. මේ කටහැකර කොට මහත්මයාට පුළුවන් ද එක්කෙනෙක් විදිහට ඉදිරිපත් වෙන්න? ඈ මගේ අතට පාන්චු දැම්මි ඇයි පොට්ට පානෝ? මගේ අංගයේ දෙවනියා හැටියට දැන් කවුද ඉදිරිපත් වන්නට කැමති? ඔය කහ කමිසේ ඇඳලා රතු ලේන්සුව බැඳලා ඉන්න මහත්මයා ඉදිරිපත් වෙන්න කැමතිද? මම එයාලගේ නැටුමත් කඩා කප්පල් කරානේ. අඩු ගානේ මේකවත් කරන්න. කවුද බොයි? යාවගේ එන්න එපා. දැන් ඔබට හොඳින් පේනවා ඇති මේ මහත්මයා සහ මේ සොරදෙටුවා එකම මාංචුවක ගැටගසා ඇති ආකාරය. දැම්මාගේ චිත්ත ශක්තිය භාවිතා කොට මේ දෙදෙනා මේ යදමින් මුදවාලන හැටි ඔබ හැමදෙනාටම බලාගන්න පුළුවන් වෙයි. චිත්ත ශක්තියෙන් විහිළු කරනවද? දැන් පොඩ්ඩක් හැමෝම නිශ්ශබ්ද වුණොත් හොඳයි. මගේ ඔළුව ටිකක් හිස් කර ගන්නට. උගලද බාන්සි වෙන්නේ දැන්ටමත් ඕක හිස්නේ. මාගේ යන පිළිපැද වහමේ මාංචුව ගලවා වැටේවා. චිත්ත ශක්තිය වැඩි කරගන්න ගිහින් ඇඟේ ශක්තිය නැති වෙලා ගියා වගේ නේද? එයාගෙන් වැඩක් නැහැ. කවුරු හරි මේ මාංචු ගලවනවා. මට කවුද බොයි ළඟ ඉන්න එකක් දිරවන්නේ නැහැ. ඔතන ඉඳලා බලාගෙන ඉන්න මොකද? ඉක්මනට ගිහලා යතුරු ගේන්න. මොන යතුරක්ද? අපි ළඟ යතුරක් නැහැ. ඒක අපේ මාංචු කූට්ටම නෙමෙයි. මේක යතුරු කොහෙද දැම්මේ මොටයියේ? ඉක්මනට කියනවා. මේක හිරගෙදර මාංචුවක් නෙමෙයි නම් ඒක කොහොමද මෙතෙන්ට ආවේ?
ඒක තමයි මමත් මේ කල්පනා කළේ. ආ හරි මට දැන් කල්පනා වුණා. දවස් කීපයකට කලින් අපේ හිරගෙදරට ආවා මාංචු වෙළෙන්දෙක්. මිනිහා කිව්වා එයා ළඟ විශේෂ ලෝහයකින් හදපු මාංචු වර්ගයක් තියෙනවා කියලා. ඒව මොනම විදිහකින්වත් කඩන්න බැරිලු. ඒක බොරුවක් කියලා මට එවෙලෙම තේරුණා. ඉතින් මම මිනිහව දොට්ට දැම්මා. එයත් කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතුව ආපහු යන්න ගියා. මං හිතන්නේ එයා යනකොට වැරදීමකින් එක මාංචු කුට්ටමක් බිම වැටෙන්නේ. මොටයි ඒක දැකලා කාටත් තොරව අහුල ගන්න ඇති. කෙටියෙන් කියනවා නම් මේ මාංචු අරින්න ඔයා ළඟ යතුරක් නැහැ. කවුරු හරි එක්කෙනෙක් ගාව තියෙනවද අගුළු අරින්න ඕන කරන උපකරණ මොනවා? වැඩි හරියන්නේ බලන්නකො වැඩි. ඇත්තටම මේව මොන විදිහින්වත් කඩන්න බෑනේ. අර මනුස්සය කියලා තියන්නේ ඇත්ත. එයා මේ කිට්ටුවම ඇති. හිරගෙයින්ගෙට ගිහිල්ලා මාංචු විකුණන්න මාංශ වෙනවා ඇති. එහෙම හොයලා බැලුවොත් එයා හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. මිනිහව හොයාගත්තාම මං හොඳ පාඩමක් උගන්වන්නම්. මොකද්ද ප්‍රශ්න මල්ලි? මං නම් කවදාකවත් මේ හිරෙන් එළියට ගිහිල්ලා නැහැ. ඊතර පොඩි බයක් දැනෙනවා. දැනගන්නවා කවුද බොයි? මේක ගලව ගත්ත ගමන් මං තමුන්වත් ඉවර කරලා තමයි පස්ස බලන්නේ. මබේ යුදාභ්‍යාස අවලංගු කරනවා. එක ගල් ගෙඩියක් වැටුන ගමන් ඔක්කොම කැඩෙනවා. මං අවුරුදු ගාණක් මහන්සි වෙලා බොහොම වටිනා යුද ටැංකියක් සැලසුම් කළා. ඒත් ඕගොල්ලෝ ඒක හදන්න පාවිච්චි කරලා තියෙන කිසිම හයියක් නැති ලෝහ වර්ගයක්. තාහකල්ටේ පා ජෙනරාල්තුමනි, අපි ශක්තිමත් ලෝහයකින් අලුත් එකක් හදමු. ඔබට ඕනෑ වෙලා තියන්නේ ශක්තිමත් ලෝහයක්ද? එහෙනම් ඒක ලැබුණ කියලා හිතාගන්න. මොකද කියනවනම් ලෝහ පිළිබඳ මං හොඳ විශේෂඥයෙක්. ඒ වගේම මේ මොහොතේ මල් ළඟ තියෙනවා කිසිම බලයකට විනාශ කරන්න බැරි ශක්තිමත් ලෝහ වර්ගයක්. ඒ ලෝහයේ තියෙන මල් ළඟ විතරයි. විශේෂ සංයෝගයක් යොදාගෙන හදන මේ ලෝහ වර්ගය කිසිම දෙයකට විනාශ කරන්න බෑ. බොහොම හොඳයි, මට තව විස්තර කියන්න. අපිත් මෙහෙන් පැනලා යන්න ක්‍රමයක් හොයමු. මෙහෙන් පැනලා යන්න? යුණ්ඩාය නැතුව? ඒක කරන්න බෑ. එයානේ අපේ මූල කාර්යය. අමතක වුණාද මගේ අධිමානසික බලය ගැන? දැන් ඉතින් මාගේ අන පිළිපදිනු වහ වහ මේ වැසී ඇති දොර විවෘත වෙනු. මම කියපු දේ ඇහුන්නේ නැද්ද? මම කිව්වනේ දොර විවෘත වෙන්න කියලා. හරියට හරි මං කිව්වම දොර ඇරුණා. ඔගලන්ට වැඩිපුර ඇඳක් තියෙන නිසා මම තව එක්කෙනෙක් ගෙනාවා. ඒ මොකද ඔය වගේ බලන්නේ? මොකද ජුණ්ඩයි බඩගාගෙන යන එක සනීපද? මට මේ දේවල් අමතක වෙන්නේ නෑ. කවුද බොයි? මගේ මල්ලිල දැන්ටමත් පස්සෙන් එනවා ඇති. ඔයා හිතන්නේවත් නැති වෙලාවක තමයි ඒගොල්ලෝ ඔයාගේ ඇඟට පනින්නේ. අඩිපාර දිගේ ආවම හරි කියලා නේද කිව්වේ? පොඩි වැරද්දක් වුණා. ඉතින් ඔක මහ දෙයක් ඈ. නිකන් රණ්ඩු වෙන්න එපා. ජුණ්ඩයි අය ඉන්න තැන දැනගන්න ඕන නම් මං ඒක බලලා කියන්නම්. අමතක වුණාද මගේ බලය ගැන? ඕම් ටික ටික එයා මතු වෙනවා. එයා ඉන්නේ කළු පාට කාන්තාරයක් මැද්දේ. ඔව් උඩට එනවා, දැන් මතු වෙනවා. මට පේනවා. ජුණ්ඩයි අය මේ පැත්ත බලන්නෝ. මම මේ මොටයි මම මෙහෙ ඉන්නේ. එයා මට අත අතරනවා. මේ බලන්නකෝ.
ඔය පේන්නේ ඔයා අම්මයි මුට්ටයෝ. ඔයා වැතුරට දායි කියලා බය වෙන්න එපා. අපි ආයේ වෙලෙන්ද ගැන විස්තරයක් අහගන්න. හිරේ කවුද? ඇතුළට එන්න තහනම්. අපි ආයේ මේ මාංචි කුන්න වෙලෙන්දෙක් හොයාගෙන. එහෙම එක්කෙනෙක් ආවද? කවුරු හොයාගෙන ආවත් මට වැඩක් නැහැ. යනවා යන්න. දැන්නේ මට මතක් වුණේ ඔය වගේ කෙනෙක් දවස් දෙකකට කලින් මෙහි ආවා. එයා මෙහෙන් ගියේ බටහිර පළාතට. අපිට නිදා ගන්න වෙන්නේ නැහැ. දිගටම යන්න වෙනවා. මන්නේ යන්නේ. එයා පිටු උඩ නිදා ගනි. අද වැස්ස නැති එක හොඳයි නේද ජුණ්ඩයි? මේ වට මං පලිය ගන්නම්. කොහොමදයි අපි හොයනවා මේ. මේ ඇත්තටම ඔයා නේද? කවුද ඔය වගේ ගෙදරට ඇවිල්ලා? මං ගැන දන්නවද? මං ඔයාගේ රසික සංගමයේ සභාපති. ඔයා ගැන හැම දෙයක්ම දන්නවා. මෙහෙමත් පිස්සෝ ඉන්නවනේ. බලනකො ඔයාගේ පින්තූර ටිකකුත් මගේ ළඟ තියෙනවා. අනේ කවුද බොයි ඔයාට කන්ද දෙයක් නැත්තම් මගේ සමුපොතේ අස්සරක් දාන්නකෝ. ගෞරවත් මම මේ විදිහට අගේ කළ නැහැ. මේක මට ලොකු ගෞරවයක්. අනේ මට සමුරුවක් දෙන්නකෝ. කොතන දස්සම් කරන්නේ? එයා හරියට දඟලනවනේ. එහෙම තමයි. යාර ටිකක් කේන්ති යනවා. එනවා ඉක්මනට යන්න. මට ආපහු හිරගෙදරට යන්න ඕනේ. ඔය මාන්තු වෙලෙන්ද හොයාගන්න ඕන ඉස්සරහේ නගරෙට යන්න. එහෙදි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ නගරේ නීති නීති ටිකක් සාදයි. බොහොම ස්තුතියි. එහෙනම් අපි පිටත් වෙමු. පරිස්සමෙන් ගිහින් එන්න. වැඩිය දල්ලන්න නැතුව ඉන්න ජුණ්ඩයි. මේ නගරයේ අපරාධකාරයන්ට කැමති නැහැ. හලෝ, කොහමද? මගේ නම ජුණ්ඩයියා. අහලත් ඇති සමහර විට මම බොහොම ප්‍රසිද්ධ මංකොල්ලකාරයෙක්. ඔව්වනේ මේ මගේ යාළුවයි මමයි දෙන්න හිරෙන් පැනලා එන ගම. මොනවද ඔය කියවන්නේ? ඔයා මගේ යාළුවෙක් කිව්වම අපරාධකාරයෙක් නිසා ඔයාට තොණ්ඩු උදායි. එතකොට මට පුළුවන් ඔයාගේ කරදරෙන් සදහටම නිදහස් වෙන්න. ඉතින් ඒක අනිත් පැත්තටත් එහෙමයි. මට තොණ්ඩු දානවා නම් ඔයාටත් තොණ්ඩු දානවා. ඔය ටිකවත් තේරෙන්නේ නැද්ද? එහෙම කරයිද? කොහොම නවතිනවා? අපරාධකාරයෝ ඉන්නවා නම් අපි නඩු අහලා දඬුවම් දෙනවා. වැඩි දියන් දෙපාරාලාමි. මම අපරාධකාරයෙක් නෙවෙයි. ඔයා දන්නවත් ඇති මම තමයි කවුද බෝයි. කවුද බෝයි? ඊටවද මම කොණ්ඩේ බැඳු චීනෙක් කියලා. ඉරෙන් එළියට එනකොට මෙහෙම කරදරයක් වෙයි කියලා මම දැනගත්තා. අපරාධි අතටම ඇවිල්ලා පැනලා ගියා. ප්‍රශ්නයක් නැහැ නේ ජුණ්ඩයි. පේනද? මට කෙලින් ඉන්න බෑ. මේ කරපු දේ මං අමතක කරන්නේ නෑ. මොකද වෙවුලන්නේ? බය වුණාද? බය වෙන්නේ කොහොමද? මොකද උනේ කියලාවත් මට තේරුන්නේ නෑ. කාටරි මේ කුකුල්ලන් ඕනද? මට නම් හොඳටම බඩ පිරිලා. මොටයි ඔය කතාව දැන් නවත්ත ගන්නවා. හොඳ සුවඳක් එනව නේද? මොකද්ද ඒක? නම් සුප් එකක් වගේමයි. මේ පැත්තට ගිහිල්ලා බලමු. දිගටම යමු මොටයි. ඉවසලා ඔබ ටිකක් ඉන්නවා. මේ වෙලෙන්ද කොහෙ ගියාද බන්දා? එයාව හොයාගත්තට පස්සේ මගේ වැඩ මං පෙන්නන්නම්. එල්ලුවා නම් මගේ කැම ටිකක් දෙනවනේ. අපි හොරෙන්ම ළඟට යමු. ඒක නෙමෙයි ජුණ්ඩයි. ඔයා මේ වගේ ලෝහයන් නිර්මාණය කරා නම් ඒකෙන් මොනවද හදන්නේ? නිකන් හිතලා ගියන්.
මං ඒකෙන් ඇඳුමක් හදාගෙන ඔයාගෙන් පලිගන්න එනවා. එතකොට මට කොච්චර වෙඩි තිබ්බත් වදින්නේ නැහැ. එතකොට මං ඔයාගේ ළඟට ඇවිල්ලා තලලා දානවා. ඇඳුමක්? එහෙම එකක් ඕනේ හමුදාවට. ඒ කියන්නේ ආයේ හේ ඇති. මේ අයියේ ඇහුණද? මගේ නම කවුද බොයි? මාංචු විකුණන කෙනෙක් මේ පැත්තට ආවද? කාටවත් මෙහෙට එන්න එපයි කියලා නියෝගයක් තියෙනවා. ඉතින් යනව යන්න. හැමදේටම ඕක දික් කරන්න එපා කතා කරන්න න්යාවේ. මෙන්න ගහනෝ. අපිත් ගාමු. කවුද බොයි? හොඳටම විශ්වාස දෙයා කියලා. ඔව් සර්, එයා එහෙම තමයි කිව්වේ. එයා මෙතනට ආවේ කවුද මාංචු වලින් දෙක හොයාගෙන. මේක මගේ කරුමයක්. ඇයි මටම මෙහෙම වෙන්නේ? මම මාජිලා මොනවාරි කරන්න පටන් ගත්තාම ඔය කවුද බොයි ඇවිල්ලා ඒක කඩා කප්පල් කරනවා. කම්මල වෙන්න එපා. යා මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ඇති. ඇත්තටම ඔව්, මගේ සරස්මක් ගැන කාටවත් සැක හිතෙන්නේ නැහැ. මගේ මේ විනාශ කරන්න බැරි යුද ටැංකියෙන් ග්‍රීන්ලන්තය මං ආක්‍රමණය කරනවා. ඊට පස්සේ කැනඩාව. ඊළඟට මං මේ රටේ නායකකම වෙනුවෙන් ඡන්දය ඉල්ලනවා. මට දැනෙනව මාංචු වලින්ද මේක ඇතුලේ ඇති කියලා. අපි ගිහිල්ලා හොයාගමුකෝ. ඒ මට කරපු දේවල් වලට මං අද පලිය ගන්නවා. හරි, දැන් පැනලා යන්න දෙන්න. මොකද බන්ද අද කරන හැම දේම වරදිනවා. මෙන්න කෑම ගෙනාව මහත්තයා. ඔයා කිව්ව ජාතියෙම මිනිස්සු ඔසේක ගෙනාවා. හරි මුටයි, අපි උස්සල එහා පැත්තට දානවා. හැම වෙලේම ඕගොල්ලන්ව මං උස්සන්න ඕනේ. මම එයා මෙතන ඉන්න උසම ගෙනා. ඔයා වෙන්නේ නැති මාංචු හදන්නේ නේද? මගේ නම කවුද බොයි? මේ ඉන්නේ ජුණ්ඩයියා. අනේ මාව මෙතනින් බේරගන්න. ජෙනරල් කස්තගේ මොලේ හොඳ නැහැ. එයා මට කියලා යුද්ධ ටැංකියක් හදාගත්තා. මේ වගේ විකාර යන්ත්‍රයක් ඔයා දැකලා තියෙනවද අනේ? මේ වගේ හොරු නතර කරන්න බෑ. මාංචු තියෙන එකටනේ. මාංචු ප්‍රශ්නයක් තමයි. ඔයා ගාව යතුරුක් තියෙනවද? මොහොම කඩගාටුයි. ජෙනරල් මගේ සේරම යතුරු ටික අරගත්තා. ජුණ්ඩයි, මං හිතන්නේ ඔයා අපේ ප්‍රශ්නේ විසඳුවා. පුදුම වැඩක්නේ. සෝස් එක වැටුණාම ලෝයේ සම්පූර්ණයෙන්ම දිය වෙනවා. දැන් එහෙමනම් අපි යමු. ජුණ්ඩයි, ජුණ්ඩයි. දැන් ඉතින් දෙයියෝ සිහි කරගන්නවා කවුද බොයි? මේක නතර කරන්නේ කොහොමද කියනවා? දුක්බර ආරංච කියන්න තියෙනවා ජෙනරල්. මගේ විනාශ කරන්න බැරි ලෝහේ පොඩි දුර්වලකමක් තිය. ඒකට මිරිස්සුස් වැටුනාම දිය වෙනවනේ. මේක මගේ අවාසනාව. අතටම අහුවෙලා ඉවරයක් කරගන්න බැරි වුණානේ. මං හැමතැනම හෙව්වා. අපිත් හැමතැනම හෙව්වා ජුණ්ඩයියේ. මගේ අධිමානසික බලය පාවිච්චි කරලා කියන්න පුළුවන් ආ හිර ගෙදරට ගියාට පස්සේ අපිට රසට හිරවත් කන්න පුළුවන් කියලා. මට ඒක කන්න දෙපා.